ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ චෙප්ස් ටැලුට චැනල් එකට සුබ දවසක් කියලා පිළිගන්න ඕගොල්ලෝ සිළු දිනාම අද මම ඕගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ඔයා චෙප් කෙනෙක් විදිහට ඔයාගේ ජීවිතයට මුහුණ දෙන්න වෙන අභියෝග සහ නරක පුරුදු ගැන අද කතා කරන්න යනවා මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් වීඩියෝක් ඔයාට චෙප් කෙනෙක් වෙලා ඉන්න ඔයාට චෙප් කෙනෙක් වෙන්න හිතන් ඉන්න ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි මම මේ වගේ වීඩියෝ ගොඩක් කරලා තියෙනවා කිචන් এডুকেෂන් සම්බන්ධව කිචන් එතික් සම්බන්ධව ඔයත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් චෙෆ් ස්ටයිල් YouTube channel එකට ඇවිත් පතුපාඩු බටන් එක ඔබලා subscribe කරලා නුදන්න යාළුවන්ටත් බලන්න share කරන්න මයිකේ ගිහින්නේ ඔය හොමින්ද පළවෙනිම නරක කුරුත තමයි ස්මෝක් දුම්බීම හොටෙල් සෙට්‍රේ කියන්නේ ඉතාමත් විශාල වෘත්තියක් අපිට දුම්බීම ඇබ්බැහිවීමට අපිට ලොකු නෙමරුවක් තියෙනවා ඒ සමාජයේ දකින දේවල් අනුව මිනිස්සු ආශ්‍රය කරන පරිසරය අනුව අපි දුම්බීමට පෙළඹීමට බොහෝ අවස්ථාවක් තිබෙනවා ඔබේ වෘත්තීය ජීවිතයට චෙප් කෙනෙක් විතරක් නෙමෙයි ඒ ඔබේ වෘත්තීය ජීවිතයට විශාල අභියෝගයක් වෙනවා ඊළඟ කාරණා තමයි මත්පැන් හොටෙල් ක්ෂේත්‍රයට අවතීර්ණ වෙනවා කියන්නේම දුම්වැටි මත්පැන් වලට ඇබ්බැහිවීමක් ඔබ පරිසං විය යුතුයි ඒ දේවල් වලින් ඊළඟ කාරණේ තමයි අධික තරබාරකම චෙප් කෙනෙක් විදියට නිතරම අපිට කැවෙන්නේ හයි කැලරි හයි ප්‍රෝටීන් වගේ ආහාර උදාහරණයක් විදියට ෆාම් ඔයිල් උරුමස් හරක් මස් ඒ වගේ දේවල් තමයි අපේ ආහාරයට ගෙනෙන්නේ අපේ ආහාර වේල අපේ මැනේජ් කරගත යුතුයි නැත්නම් අපිට අධික තරබාරුවට මුහුණ දෙන්න වෙනවා ඊළඟ කාරණේ තමයි අපිට නිදහස නැතු වෙනවා නිදහස නැතුව ගියාම අපිට ස්ට්‍රෙස් එක ඇති වෙනවා ඒ නිසා අපි ජීවිතේ හැම අවස්ථාවකදීම අපිට නිදහස ලැබෙන අපිට ඕෆ් ඩේක් ලැබෙන අවස්ථාවකදීම අපි එක්කෝ බීච් එකට යන්න ඕන එක්කෝ අපි වෙන වැඩකට යෙදෙන්න ඕන එක්කෝ අපි පොතක් පතක් කියවන්න ඕන ඒ දේවල් කරලා අපේ ස්ට්‍රෙස් එක අපි නැති කරගන්න ඕන ඊළඟ කාරණා තමයි කකුල් වල නහරකට ගෙන්න පුළුවන් සාමාන්‍ය චෙස් කෙනෙක් විදියට ෂිෆ්ට් එකට වැඩට යද්දී සාමාන්‍ය හවස දෙකට වැඩ නම් දෙකේ ඉඳන් 10 තමයි අපේ ෂිෆ්ට් එක වෙන්නේ සාමාන්‍යයෙන් අපි ඒ පැය 8 9 සම්පූර්ණයෙන් හිටගෙන තමයි වැඩ කරන්නේ ඒ නිසා මුළු ඇඟේම බර කකුල් වලට වැටෙනවා ඒ නිසා අපේ නහරකට ගෙහිීමේ ප්‍රවණතාවය වැඩි අපිට පුළුවන් සෑම අවස්ථාවකදීම අපි වාඩි වෙලා අපි රෙස්ට් එකක් ගන්න ඕනේ එකට ඊළඟ කන්නේ තමයි වෙහෙස කර බව කිචන් එකේ පැය 8ක් 9ක් වැඩ කරද්දී මහන්සි එහෙන් ඔයිල් එක රත් වෙනවා එහෙන් පොට් කවර් රත් වෙනවා එහෙන් ගෑස් ලිප් බර්නර්ස් වගේ දේවල් රත් වෙනවා ඒ දේවල් වලට අපිට ඒ නිසා අපේ ශරීරයට අධික වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා ඊළඟ කාරණේ තමයි නරක මිතුරන් අපිට නරක මිතුරන් හොඳ මිතුරන් කියලා මනින ඉරක් නැහැ අපේ බුද්ධියෙන් අපි තේරුම් ගන්න ඕන කවුද හොඳ කවුද නරක අපිට විශ්වාසවන්ත පුද්ගලයන් අපි ආශ්‍රය කරන්න ඕන හොටේ ක්ෂේත්‍රය කියන්නේ ඉතාමත් විශාල ෆීල්ඩ් එකක් අපි පරිස්සමින් අපේ රස්සාව කරගන්න ඕන බාහිර දේවල් වලට අපි අවධානය දෙන්නේ නැතුව අපේ හොටෙල් ක්ෂේත්‍රයට පමණක් අපේ චෙෆ් ජීවිතයට පමණක් ෆේස් කරන්න ඕන ඒතර තමයි අපේ රැකියාව තුලත් අපිට ඉදිරියට යාමට හැකියාව තියෙන්නේ ඊළඟ කාරණේ තමයි වේලාවට ආහාර නොගනි සාමාන්‍ය කිචන් එක බිසි වෙන්නේ කන වේලාවට. ගෙස්ලා සාමාන්‍ය කන වේලාවට තමයි කන්නේ. අපිට කන වේලාවට කන්න විදිහක් නැහැ. අපි කෑම සපයනවා. ඒ නිසා අපි පුරුදු විය යුතුයි නිසි වේලාවට කොහොමරි කාලය මැනේජ් කරලා අපි කන්න. ඒ කියන්නේ ලන්ච් එක තියනවා නම් 12ට කොහොමරි වැඩ ටික ඉවර කරලා 11 වෙද්දි කාලය ඉවර වෙනවා. 11 මාර වෙද්දි අපි බුෆේ එක සෙට් අප් කරන්න ලැහැස්ති වෙනවා. ගෙස් සඳහා. ඊළඟ කාරණේ තමයි අපේ අරපිරි මැස්ම නැතුව යනවා. අපිට චිකන් ඕන නම් කරියකට ගෙස්ලා ඉන්නේ 100ක් නම් අපි 100ට හරියන විදිහට තමයි අපි අපේ මිසම් ප්ලාස්ටික් කරගන්න ඕනේ 100ක් හිටියට 120කට විතර එකම හදන්නේ 100ක් හිටියොත් අපි 75කට විතර වගේ තමයි අපි පිළිල කරන්නේ ඒ නිසා අපේ අරපිරි මැස්ම අපි වැඩි වර්ධනය කරගත යුතුයි ඔබ අරපිරි මැස්ම වැඩ කරගත්තොත් ඔබේ හෝටල් ඔබේ පෞද්ගලික ජීවිතයටත් ඉතා වැදගත් දෙයි ඔබේ ඉදිරි ගමන සඳහා අද මම ඕගොල්ලන්ට ඉදිරිපත් කරුවේ ඉතාමත් කෙටි වීඩියෝ එකක් නමුත් ඉතාමත් වැදගත් වීඩියෝ එකක් ඔයත් මේ වගේ වීඩියෝ වලට කැමති නම්
යන්න චෙෆිස්ටල් YouTube channel එකට මම මේ වගේ වීඩියෝ ගොඩක් කරලා තියෙනවා මම කලින් කිව්වා වගේ kitchen education සම්බන්ධව ඉතින් රතු පාට බටන් එක ඔබලා subscribe කරලා මේ වීඩියෝට අනිවාර්යයෙන් ලයික් එකක් දාලා යන්න මොකද එතකොට තමයි YouTube algorithm එක තේරුම් ගන්න මේ වැදගත් වීඩියෝ කියලා හොටෙල් ක්ෂේත්‍රයේ ඉන්න සෑම දෙනෙක්ටම මේ වීඩියෝ එක recommend කරයි එහෙනම් මං කියනවා සුබ දවසක් මම චෙෆ් කෙනා